ඔයාගේ අම්මගේ තාත්තගේ එහෙම නැත්නම් සීයාගේ ආච්චිගේ පරණ ෆොටෝ ඇල්බම් දිහා බලනකොට ගොඩක් වටිනා ඡායාරූප එතනින් දැක ගන්නවට පුළුවන් වෙනවා. හැබැයි අවාසනාවකට වගේ මේවා ගොඩක් කළු සුදු ඡායාරූප. ඉතින් අපිට ක්‍රමයක් නැද්ද මේව වර්ණ ඡායාරූප බවට පත් කරගන්න? ඉතින් මේ වගේ වැඩකට අපි පාවිච්චි කරන Adobe Photoshop වගේ ෆොටෝ එඩිටර් එකක්. මේ ෆොටෝ එඩිටර් එකට ෆොටෝ එක ඉම්පෝට් කරගෙන ඒකේ තියෙන විවිධ ප්‍රදේශ වෙන වෙනම සලකුණු කරන්න ඕන. ඊට පස්සේ ඒවට අවශ්‍ය පාටත් වෙන වෙනම තීරණය කරලා ඒක උඩින් පේන්ට් කරන්න ඕන. මේක ටිකක් වෙලා අරගෙන බොහොම සීරුවෙන් කරන්න ඕන වැඩක්. එහෙම කරේ නැත්නම් ඔයාගේ ඡායාරූපේ සම්පූර්ණයෙන්ම විකෘති වෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට කළු සුදු ඡායාරූප වර්ණ ඡායාරූප බවට සම්පූර්ණයෙන් ස්වයංක්‍රීයව පත් කරන්න පුළුවන් හරිම අපූරු ටූල් එකක් මට හම්බුණා. මම ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ කළු සුදු ඡායාරූපේ ස්කෑන් කරන්න. මේක ස්කෑන් කරනකොට ටිකක් රෙසලූෂන් වැඩි කරලා ස්කෑන් කරන්න. ඊට පස්සේ මේක මේ ටූල් එකට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ස්වයංක්‍රීයව මේ කළු සුදු ඡායාරූපේ වර්ණ ඡායාරූපයක් බවට පත් වෙලා ඔයාට දැක ගන්න පුළුවන් වෙයි. දැන් ඉතින් ඔයා කල්පනා කරන ඉතින් මේ ටූල් එක මේ කළු සුදු ඡායාරූප ස්වයංක්‍රීයව වර්ණ ඡායාරූප බවට පත් කරන්නේ කොහොමද කියලා. මොකද මේ කළු සුදු ඡායාරූපවල කලර් ඩීටේල්ස් මුකුත්ම ඉතුරු වෙලා නැහැ. අන්න ඒ හිඳ තමයි අපිට මේක ෆොටෝෂොප් වගේ ෆොටෝ එඩිටර් එකකට අරන් ගිහිල්ලා ඒකුඩින් මැනුවලි පේන්ට් කරලා මේක වර්ණ ඡායාරූපයක් බවට පත් කරගන්න සිද්ධ වුණේ. මේ ටූල් එකේ පාවිච්චි කරන ඩීප් ලර්නින් ඇල්ගොරිතම් එකක්. ඒ කියන්නේ මෙතන කෘතිම බුද්ධියක් තියෙනවා. ඒක පාවිච්චි කරලා මේ ටූල් එකට පුළුවන් මේ ෆොටෝ එකේ තියෙන ඔබ්ජෙක්ට්ස් වෙන වෙනම අඳුරගෙන ඒවට ගැළපෙන පාට මොනවද කියලා තනියම තීරණය කරලා මේ කළු සුදු ඡායාරූපේ වර්ණ ඡායාරූපයක් බවට සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව පත් කරන්න. ඉතින් දැන් ඕගලන්ට තේරෙනවා ඇති මේ සිස්ටම් එක පාවිච්චි කරලා කළු සුදු ඡායාරූපයක් වර්ණ ඡායාරූපයක් බවට පත් කරගත්තට පස්සේ එතනදී පේන තියෙන වර්ණ 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ වගේම මේ ඡායාරූපේ ටිකක් විකෘති වෙන්නත් පුළුවන්. මොකද මේ තීරණ හැම එකක්ම ගන්න AI සිස්ටම් එකකින් හින්දා. මම මේ ටූල් එකත් එක්ක ෆොටෝ කීපයක් ට්‍රයි කරලා බැලුවා. ඒ හැම වෙලාවකදීම වගේ සැලකිය යුතු මට්ටමේ හොඳ ප්‍රතිඵල ලබා ගන්න මට පුළුවන් වුණා. ඉතින් දැන් ඕගලන්ටත් පුළුවන් ඕගලෝ ගාව තියෙන පරණ කළු සුදු ඡායාරූපයක් මේ ටූල් එක පාවිච්චි කරලා සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව වර්ණ ඡායාරූපයක් බවට පත් කරගන්න. ඉතින් ඕගලෝ එහෙම කරොත් එහෙම එක ෂෙයා කරලා අපිටත් පෙන්නන්න. ඒ වගේම මේ ගැන ගොඩක් විස්තර ඕගලෝ දන්නවා ඇති. ඒ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙ හැදෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඕගලන්ට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් techrakshaw.com කියන මගේ වෙබ්සයිට් එකේ. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techrakshaw කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.